ඕනෑම කෙනෙකුට හඬ පුළුවන්. සුනාත ධාරියට චරාත දම්. මේකේ වැදගත්ම කොටස චරාත දම් වාසිස්සාම. ඔබ අහගත්ත දේ දැනගත්ත දේ තේරුම්ගත්ත තරමට උගත්කමක් ලැබුණට ඔබ බෞද්ධයෙක් වෙන්නේ නෑ. අහගත්ත දේ දැනගත්ත දේ තේරුම්ගත්ත දේ ධාරණය කරගෙන භාවිතයට ගන්න ඕන. අභ්‍යාස කරන්න ඕන. එක්ලයිස් කරන්න ඕන. යෝ ධම්මෝ යෝ විනයෝසෝ වාසිතම්බු. භාවිතයට ගන්න ඕන හේතුඵල දහමට ණය විනයට බහා ගලපා නික්ලේශී තත්වයට පත් වෙන්න. අනුසය න අනුසේති කරන්න ඕන. සමුදය නිරෝධ කරන්න. ඔබට තරහක් ආපු වෙලාවට මෙත්තානුස්සති වඩලා නිච්චනෑ අනිච්චන් සුකනෑ දුක්කං අත්තනෑ මමත්වය ගන්න හොඳනෑ නිබ්බිදාය බිලාගාය නිරෝධය පටි නිසක්ග තත්ත්වයට පත්වනා නම් ඔබ අත්දැකීමක් ලබන. ඒ මොහොතෙම ඔබ ඒ සතරකමටහන් බඩන මොහොතෙම ඔබට ඒ සුවය නිවන් සුවය නිදහස්වීමේ සුවය නික්ලේසිී සුවය අනුසය නය අන්සේති කිරීමේ සුවය ඔබට තැන්දිම ලැබෙනු. ඔබ කරලා තියෙන්නේ භාවනාව ධ්‍යස්ථාන වලට ගිහිල්ලත් භාවනාවට සටහන් වලට ගිහිල්ලත් දැනගෙන තියෙන ඉගෙනගෙන තියෙන හැබැයි භාවිතයට අරගෙන නෑ. මේක වැදගත්ම කොටස තමයි වාසිතබ්බා. භාවිතයට ගන්න සුනාත ධාරයට චරාත. චරාත කියන්නේ හැසිරෙන්න ඕන. චරණං චර බව නැති කරන්න ඕන. චර ධර්ම 15ක් තියෙනවා. 15ම විදී නිදහස් වෙන්න ඕන. චරණං කරන්න ඕන. ඒකයි චරාත ධම්මේ. දේවතාවය පැහැදිලි කරන්න දෙපැත්ත. හොඳ නරක නිච්ච අනිච්ච කළු සුදු දිග කොට යහපත් අයහපත් කෙලෙස් අනිකෙලෙස් හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. කාසියක දෙපැත්තක් තියෙනවා නම් සංකතයක දෙපැත්තක් තියෙනවා. ඔබ මේ පැවැත්ම තුළ ඉන්න හැම දෙයකම දෙපැත්තක් දකින්න ඕන. දෙපැත්තක් දැක්ක ඔබට තුන්වෙනි පැත්තකුත් දකින්න පුළුවන්. දෙපැත්ත දකින්න නැතුව දෙවතාවේ තේරුම් ගන්න නැතුව තුන්වෙනි පැත්ත දකින්න බෑ. තුන්වෙනි පැත්තක් දැක්කනම් ඔබ ත්‍රිපරිවට්ටයක් තේරුම් ගන්නවා. තුන්වෙනි පැත්ත දැක්ක පුද්ගලයා හතර පැත්තකුත් දකිනවා. චතුරාර්ය සත්‍ය දකිනවා. ඔබ සියලු දෙනා දෙපැත්තක් දන්නවා. හැබැයි ඊට හැයන්න බෑ. ඔබ බණ ඇහුවොත් ධර්මයේ තේරුම් ගත්තොත් බණ කියන්නේ ඔය රේඩියෝ වල ගුවන් විදුලි වල රූපවාහිනී වල චැනල් වල කියන ඒවා බහ. ඒක දැකලා ඒක අහලා මේ අර සුතුමේ ඥානය ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ත්‍රිපිටක ධර්මයේ තියෙන බණ ඇහුවොත් බව නසන ධර්මය. බණ කියන්නේ බව නසන. මේ රාග බව දේශ බව මෝහ බව නැසිය හැකි නැසිය යුතුයි කියන ධර්මය ඔබ තේරුම් ගත්තොත් ඔබ තුන් පැත්තක් දකිනවා. තුන් පැත්ත දකිනවා කියන්නේ මොකද්ද? ඔබ දකින්නේ ලෝභ දේශ මෝහ කියන එක විතරයි. ඔබ තුන් පැත්තක් දැක්කොත් ලෝභ දේශ මෝහ වල අලෝභ දේශ මෝහ ලෝභක්කේ දේශක්කේ මෝහක්කේ තුනම දකිනවා. ලෝභක්කේ දේශක්කේ මෝහක්කේ දැනගෙන අලෝභ දේශ මෝහ ලෝභ දේශ මෝහ මතුවෙන මොහොතේ මාත්‍රියොත් අන්න ඔබට හතර පැත්තකුත් දකින්න පුළුවන්. චතුරාර්ය සත්‍ය සමුදය නිරෝධ කරන්න පුළුවන්. සමුදය නිරෝධ කරනවා නම් අනුසය න අනුසයති කරන පුද්ගලයෙක්. හතර පැත්ත දකින පුද්ගලයෙක්. සාමාන්‍ය ඉගෙන ගත්තට උගත්කමත් ලැබුණට ඉස්කෝලෙන් හෝ ගොයෙන් හත් දහම් පාසල් හෝ පන්සලෙන් හෝ බෞද්ධ පාල විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත්තට ත්‍රිපරිවට්ටයයි චතුරාර්ය සත්‍යයයි යථා පරිදි යථා බුද්ඥානයෙන් අර්ථබෝධ කරන්න බෑ. ඒ නිසා ද්වතාවේ තමයි වැදගත්. දෝතාවේ තේරුම් ගත්තට පස්සේ ත්‍රිපරිවට්ටේ ත්‍රිපරිවට්ටේ තේරුම් ගත්ත පස්සේ චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තට පස්සේ බොහෝ දේවල් පිළිබඳව පරම සත්‍ය දකින්න පටන් ගන්න. පුනිත පරම් භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මනසින් දකින්න කය කොහොමද දකින්නේ? ඕක කය නෙමෙයි. ඔයක ඔතන කය කියලා වචන නැහැ. කය කියන්නේ ශරීරය. ඕක තියෙන්නේ මොකද්ද? කායේ කාය. අර ඇලපිලි දෙකම කපලා තම දැන් ඔය භාවිතා කරන්න ඉගෙන ගන්න දැනගන්න උගන්නන්න. මේක තියෙන්නේ කාය. කායේ කාය විග්‍රහ කරන්නම වෙනම සූත්‍රයක් විග්‍රහ කළා. චක්ක සූත්‍රයේ විග්‍රහ කළා කාය 36ක්. චක්කු කාය පටිච්ච වෙනවා රූප කායට. ශරීරයේ කතාවක් නැහැ. චක්කු කාය පටිච්ච වෙන්නේ රූප කායට. සෝත කාය පටිච්ච වෙන්නේ සද්ද කායට.
ගානකාය පටිච්ච වෙන්නේ ගන්ධකායට, ජීවහාකාය පටිච්ච වෙන්නේ රසකායට, කායකාය පටිච්ච වෙන්නේ පොට්ටබ්බකායට, මනෝකාය පටිච්ච වෙන්නේ ධම්මකායට. දැන් ඔන්න කායකාය හයක් ඔබ තුළ තියෙනම මොකද්ද ඔබ තුළ තියෙන්නේ? චක්කුකාය, සෝතකාය, ගානකාය, ජීවහාකාය, කායකාය, මනෝකාය. බාහිර කාය මොකද්ද? රූපකාය, සද්දකාය, ගන්ධකාය, රසකාය, පොට්ටබ්බකාය, ධම්මකාය. ඒවා ඔබට වෙනස් කරන්න බෑ. ඔබ බැරි වෙලාවත් කැමැත්තෙන් බැඳුනොත් පටිච්ච වුණා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. උපදිනවා අලුතෙන් කාය හයක්. ශරීර හයක් නෙමේ උපදින්නේ. ඔබ තුළ උපදිනවා කාය හයක්. මොකද්ද? විඥාන කාය හයක්. චක්කු විඥාන කාය, සෝත විඥාන කාය, ගාන විඥාන කාය, ජීවා කාය, මනෝ විඥාන කාය. මේ කාය තුනක් එකට සංගති හැටියට පැතුනොත් සම්පස්සකාය හයක් උපදිනවා. චක්කු සම්පස්සකාය, සෝත සම්පස්සකාය, මේ චක්කු සූත්‍රයේ තියෙන දේ මං කියන්නේ නැතුව, බුදු දේශනාවේ තියෙන බුදුහාමුදුරුවෝ කියපු දේ මං කියන්නේ නැතුව, මං හදලා කියන එකක් නෙමෙයි. ඒ අනුව සම්පස්සකාය හයක් උපදිනවා. සම්පස්සකාය හය වේදනාකාය හයක් බවට පත් වෙනවා. වේදනාකාය හය තණ්හාකාය හයක්. දැන් කායකාය කීයක් තියෙනවද? 36ක්. 36ම පිළිබඳව බුද්ධ දේශනාවේ චක්ක සූත්‍රයේ මහා සතර අතිපට්ඨාන සූත්‍රයේ 36ම වෙන වෙනම විග්‍රහ කරලා තියෙනවා. සමුදය උපදිනවා 36ම ඔබ තුල. කායේ කාය තේරුම් අරගෙන ඒකෙන් අනුසය උපදින මොහොතෙම ඒ අනුසය ප්‍රහාණය කළ වෙන් කළ අත්තරියෝ අනුපස්සී විහෙරති. කායේ කාය තේරුම් අරගෙන ඒකෙන් අනුසය උපදින මොහොතෙම අනුසය ප්‍රහාණය කළ වෙන් කළ අත්තරියෝ අන්න කායේ කාය අනුපස්සී විහෙරති. දැන් මේ කියන එක කායේ කාය අනුපස්සී විහෙරති කියන එක ත්‍රිපිටකයේම සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ කායෙහි කායානුව බලමින් වාසය කරයි. ඉතින් බලන්නකෝ මොන කුණුහරපද ලියලා තියෙන්නේ කියලා. මොන ධර්මයේද අධර්මයේ කරලා තියෙන්නේ කියලා. සිංහලට පරිවර්තනය කරලා තියෙන ත්‍රිපිටකේ ඒ නොදන්නා නූගත් පුද්ගලයෝ මිනිස්සු ඔය භාවනා මධ්‍යස්ථානවල මීතිරිගල තලගල කායේ කාය අනුව බලමින් වාසය කරන්න පුරුදු වෙලා තියෙනවා. කායේ කාය 36 ගැන දැනුවත්කමක්. ඒක නිසා ක්‍රියාකාරකම් 36ක් තමයි කාය. මුළු බුද්ධ දේශනාවෙම කාය කියන වචනේ ක්‍රියාකාරකම් 36ක්. සබ්බකාය පටිසංවේද. ක්‍රියාකාරකම් 36ම පිළිබඳව ත්‍රිපිටකයේ තියෙන මාගදී භාෂාවේ සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට ඇලපිල්ල කපලා කය කියලා දානවා. හැම තැනකම ඇලපිල්ල කපලා. අර සක්කාය නෑ. ඒකෙ මිදී නිදහස් වෙන්න බෑ. සක්කාය දිට්ඨියෙන් මිදී නිදහස් වෙන්න බෑ. කයෙහි කය අනුබල. ක්‍රියාකාරකම් 36 තමයි මේ පැවැත්මට හේතු වෙන්නේ. අනුසය උපදින්නේ. චක්‍රයෙන් හයක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. ඇහෙන් හයයි, කනෙන් හයයි, නාසයෙන් හයයි, දිවෙන් හයයි, කයෙන් හයයි, මනසෙන් හයයි. මේ විග්‍රහ කරපු දේ තනිකරම ත්‍රිපිටකයේ පරිවර්තනය කරනකොට මේක වෙන පැත්තකට හැරුවා. කාය කියන එක වචනේ අර ඇලපිල්ල කැපුවා කාය කියන එක කය කියලා පරිවර්තනය කළා. ඒ වගේම හැම තැනකම කාල කියන එක වෙලාවකට දැම්මා. කාල කියන්නේ බුද්ධ දේශනා මාගදී භාෂාවේ කෙලෙස්. කාල කියන්නේ කෙලෙස්. සිංහලට පරිවර්තනය කළා වෙලාව හැටියට. මාගදී භාෂාවේ වෙලාවට යාමය, සමය, යුගය, කප්පය ඔය වචන ටික තිබුණා නම් වෙලාව. කාල කිව්වේ මාගදී භාෂාවේ බුද්ධ දේශනාවේ මේ කෙලෙස්. කාල කිව්වේ කෙලෙස්. ධම්මස්සවන කාලෝ අයම් වදන්ත. ධම්මස්සවන කාලෝ. මොකද්ද මෙතන මේ කාලෝ කිව්වේ? කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්න. මේ ධර්මය අහන්න. කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම සවනං, කාලේන සම්මතෝ, කාලේන විපස්සනං. ඔය හතරම සිංහලට පරිවර්තනය කළා ත්‍රිපිටකයේ තියෙන. නිසි වෙලාවට ධර්මය ශ්‍රවණය කරන්න, ධර්මය සාකච්ඡා කරන්න, නිසි වෙලාවට සම්මත විපස්සනා භාවනා කරන්න. කාල කියන එක කාලේ දා. දේවෝ වස්සතු කාලේන. ඔක්කොම සම්පූර්ණ වෙන. ඒ වගේම ඔය හාමුදුරුවෝ දැන් වස්වසනෝනේ. අයං වස්සාන කාලු. මේ වස්වසන්නේ මොකටද? කෙලෙස් දවා කපා
මිදී නිදහස. අදදාල තියෙන මේ වස්සාන කාලයයි. සම්පූර්ණම මාගදී භාෂාවේ කාල කියන වචනෙත් කාය කියන වචනෙත් දෙකම ඒ දෙකම විකෘති කළගත්ත ධර්මට ධර්මය අධර්මය වෙනවා නිවන වැහෙනෝ. අද උගන්නන්නේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ බුද්ධසාවක ධර්ම පීඨ ඉස්කෝලවල පන්සල්වල හැම තැනකම ඔබ ඉගෙනගෙන තියෙන්නේ කාල කියන්නේ වෙලාව කාය කියන්නේ ශරීරය. මුතෝක මාගදී භාෂාවේ මේ කාය කිව්වේ තචක සූත්‍රයේ විග්‍රහ කළා තියෙනවා කාය 36ක් සබ්බ කාය 36ක් විග්‍රහ කළා තියෙනවා. කාල විග්‍රහ කළා තියෙනවා කෙලෙස් කාලිකෝ කිව්වේ කෙලෙස් අත්තරි අනිච්චාවත් සංඛාරා උපාද වයදම් මිනෝ උපජ්ජිත්තා නිරුද්ධන්ති තේසං උප සමෝසුකෝ කියන අප දකින්න ඕනේ කොහොමද කියන එක. දැන් ඕක ඔය ගාථාව කියන්නේ කොහෙදද? ඔය මලගෙදෙද්දී ඔය අනිච්චාවත සංඛාරා ගාථාව කියන්නේ මැරුණ මිනිහටද ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ටද? ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ටත් මතක් කරනවා ඔබ මේ පවත්වාගෙන යන මේ ශරීර කූඩුවත් නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්න බෑ. අනිච්චා වත අනිච්ච වූ වත සංකාර කරලා හදාගත්ත වත අනිච්චා වත සංකාර උප්පාද වය ධම්මිනෝ මොහොතින් මොහොතම උදේ වය උප්පාද වය වෙනවා. ඒක ධර්මතාවයක්. ඒවන් ධම්මෝ ඒවන් භාවී ඒවන් අනතීතෝ. ඒක නිසා උපදින මොහොතේම වැරදි දෙයක් හිතේ උපදිනොත් නිරුජ්ජන්ති. තේසං උප සමෝසුක. මේකේ ධර්මතාවයක් තියෙන්නේ අර ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ටත් ඔය මලගෙදර ආපු මිනිස්සුන්ටත් ත්‍රිපක් කරනවා. ඔබත් මේ මතක් පවත්වාගෙන ගියාට ඔබටත් මෙන්න මේ දේ සිද්ධ වෙනවා. මේ දේ සිද්ධ වෙන මේ මරණය සිද්ධ වෙනවා. මේ මරණයට පෙර තේසං රාගේ දේසේ මොහේ ූප සමෝසුකෝ. මේකේ මිදි නිදහස් වෙලා නිරුජ්ජන්ති. සමුදේ නිරෝධ කර. උපජ්ජිත්වා නිරුජ්ජන්ති. උපජ්ජිත්වා නිරුජ්ජන්ති. උපදින උපදින තැනම රාගේ දේසේ මොහේ රෝධ නිරෝධ කරන්නෝ. රෝධ ගැහුවොත් උපදීම සිද්ධ වෙනවා. උපදීම සිද්ධ වෙන්නේ රාගේ දේසේ මොහේ රෝධ නිරෝධ කළොත් ඔබ ජයගත්. සමුදේ නිරෝධ. ඒක නිසා මේක අනිත්‍යවට සංඛාරා උපාදාය නම් මිනෝ ගාථාවේ තියෙනවා. බුදුදහමේ තියෙන ලොකු විශාල ගැඹුරුම ධර්මතාවයක්. නමුත් ඕක අද ආම්දුරු ටිකක් අර මරණෙකට ඇහිලා කියනවා අර මරණ දැන්වීමලත් ගාලා තියෙනවා අනිත්‍යවට සංඛාර. මොන විහිළුද මේ කරන්නේ කියලා හිතා ගන්න පුළුවන් වෙනවනේ ඔය ආගම අදහන මිනිස්සු. ඔබටත් මේ නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න නවත්තන්න පුළුවන් වටක් ශරීර කූඩුවක් නැහැ. හැම කෙනෙක්ම කල්පනා කරන්නේ ඔබේ ඔය දැන් ඔය පවත්තගෙන යන වට නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න. හැබැයි මේක තේරුම් ගන්න ඕනේ මේක නිච්ච නැහැ අනිච්චම්. මේක සුඛ නැහැ දුකින් කෙලවරෙන්. මේක මමත්වයෙන් ගන්න සුදුසු නැහැ විපරිණාම ධම්ම. අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් ගත්ත කෙනෙක් කීයටවත්ම මේක නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නෙ නැහැ. අසමානෙන් ගන්නෙ නැහැ. මිදී නිදහස් වෙනවා නිබ්බිදාය බැඳෙන්නේ විරාගාය ඇලෙන්නේ නිරෝධාය නිරුජ්ජති රෝධ ගහන්නේ. සන්දානම් පාති භාව අයං උච්චති ජාති කියන තැන අපි ජාතිය හටගත්තා කියන තැන නෑ. ස්කන්ධානම් පාති භාව. ස්කන්ධ කියන්නේ පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය තමයි කවුරුත් කන්දානම් පාති භාව. ඒව තමයි උපාදානය කරගන්නේ. ඒව තමයි ජාති. එතන ජාති හටගත්තා කියන්නේ ජාති කියන්නේ මහා සතරහිතපට්ඨාන සූත්‍රයේ මේ ජාති කතමංච දුක්ඛවේ ජාති කියලා විග්‍රහ කරලා තියෙනවා. ඔක්කන්ති සංජාති කන්දානම් පාති භාව ආයතනම් පටිලාභෝ විග්‍රහ කරලා තියෙනවා ඔක්කොම. ජාති කියන්නේ මේ අපි හිතන ජාතිය නෙමෙයි. අපි කියන්නේ සිංහල ජාති, ඉංග්‍රීසි ජාති, චීන ජාති ඒක නෙමෙයි. ඔයාට ප්‍රිය දෙයට ඇලුනොත් ඒකත් ජාතියක්. අප්‍රිය දෙයට තරහා ගියොත් ඒකත් ජාතියක්. ප්‍රිය අතර මෝහෙන් මැන්නොත් සංසන්දනය කළොත් අවිද්‍යාවෙන් කටයුතු කළොත් ඒකත් ජාතියක්. රාග දේශ මෝහ කියන ජාති නම් ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපාය. සංකාය දිට්ඨිය කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර කියන ඔය පංචස්කන්ධය තමයි ඔය ජාති වලට හේතු වෙන්නේ. එහෙන් දකින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔබ කණෙන් අහන්නේ රූප වේදනා සංඥා සංකාර. ඔබ ඇහැට කනට නාසයට දිවට කයට මනට ඔක්කොටම උපකාර වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය. ඔය පංචස්කන්ධයෙන් දොර ඔබට ඇහැට කනට නාසයට දිවට කයට බලන්න පුළුවන්ද? අහන්න පුළුවන්ද? ඉඳින්න පුළුවන් නෑ. ඔය වචන ටිකක් විතරක් නෙමේ ඔය තියෙන්නේ මේ බුද්ධ දේශනාවේ. ඔබට කල්පනා කළ විමර්ශනාත්මකව විචාරාත්මකව හිතලා ඇයි අපි මේ
වේදනාවක් තණ්හාවක් ඇති වෙන්නේ. හේතුව ඔය පංචස්කන්ධය පිළිබඳව දෘෂ්ටිගත වීම වැරදි. ඔය දෘෂ්ටියෙන් මිදී නිදහස් වීමට තමයි මේ බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලම ධර්මයේ කිව්වේ. දිට්ඨින් උජුං කරෝති චිත්තමත්තේ පසීද. බුදුහාමුදුරුවෝ සබ්බාසෝ සූත්‍රය ආරම්භ කරන්නේ ජානතෝ පස්සතෝ ආසවානං කයා හෝති න අජානතෝ න අපස්සතෝ. මේ බණ අහලා ඔබ ලබන්නේ නියම නිර්මල නිවැරදි බණ අහලත් ඔබ ලබන්නේ දැනුමක් පමණයි. ජානතෝ පමණයි න පස්සතෝ අභිමුඛව පරතෝගෝෂික ප්‍රත්‍ය ලබන ආකාරයට අභිමුඛ වහනකොට ජානතෝ පස්සතෝ දෙකම ලැබෙනවා. මොකද්ද පස්සතෝ කියන්නේ? පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට මේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් ගන්න. රේඩියෝ එකෙන් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් හෝ සීඩී සටියකින් හෝ අන්තර්ජාලයෙන් හෝ කොහෙන් ඇහුවත් ඔබට ලබන්නේ දැනුමක් විතරයි. දැනුමෙන් උගත්කම ඔබ ලන්නවා. ඔබ අත්දැකලා නැහැ. ප්‍රත්‍යක්ෂ කොට පසක් කොට අත්දැකලා නැහැ. ඔබට අත්දැකීමක් ලබන්න නම් මේ පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබෙන්න ඕන. ඒ කියන්නේ අනුමානයෙන් නෙමේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ධර්මය දේශනා කරන පසක් කොට ධර්මය තේරුම් අරගෙන දේශනා කරන නිවන් සාක්ෂාත් කරගත්ත කෙනෙකුගෙන් උතුමෙකුගෙන් ඒ ධර්මය අභිමුඛව ශ්‍රවණය කළොත් අන්නේ පුද්ගලයාට ජානතෝ පස්සතෝ ආසවානං කයහොත් ආසවකය කරන ධර්මය දැනගෙන ආසවකිරීම දැක්කගත්ත හැකි. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන්. රේඩියෝ එකෙන් හරි ටීවී එකෙන් හරි කොහෙන් හරි වෙන මොහකින් හරි අන්තර්ජාලයෙන් හරි කොහෙන් හරි මොන ආකාරයේ ධර්මයක් ඇහුවත් තාම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න දන්නේ නැහැ. ඔබ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමයි දෙපැත්තම දෝතාවේ දකින්න. ඔබ දැන් මෙතෙන්ට ඇවිල්ලා පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබුවට පස්සේ ඔබ දන්නවා නිත්‍යසේ සුඛසේ අත්තසේ ගන්න හොඳ නැහැ. අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන්න ඕනේ. ඒක ගැනීමක් එහෙම නෙමෙයි. නිත්‍යසේ සුඛසේ අත්තසේ ගන්නවා. අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං කියන්නේ අත්තරි සම්මා. මා කියන්නේ මිදී නිදහස. වැරදේ ගැනීමෙන් මිදී නිදහස. ඉතින් ඒක නිසා මේ පරතෝගෝෂක ප්‍රත්‍ය කියන එක මගඵල ලැබූ අනුමානයෙන් නෙමෙයි පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට නිවන් මඟ හෙළි කරන උතුමෙකුගෙන් බණ අහලා පරතෝගෝෂික ප්‍රත්‍ය ලබන්න ඕන. අර ජානතෝ පස්සතෝ යෝනිසෝ මනසිකරුවතෝ ධම්මානුධම්ම පටිපදාව කියන සෝතාපට්ඨාංග හතරම පූර්ණේ කරගන්න පුළුවන්. අන්න එතකොට ඔබේ සද්ධා ඉන්ද්‍රිය මතුවෙනවා. බුද්ධ ශක්තියට අනුගත වුණොත් මගපල් ලබන. මේක බොහොම අනුපූරක අනුක්‍රමික මාර්ගය. මේක කොතනින් හරි වෙනස් වුණොත් ප්‍රශ්නයක් වුණොත් මග සම්පූර්ණ වෙන්නේ නැහැ. සමහර ආම්ද්‍රෝ ඉන්නවා ඉගෙනගෙන පුගත් ගමින් ඔය වචන ටික කියන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව ඔය ජානතෝ පස්සතෝ යෝනිසෝ මනසිකරෝතෝ ධම්මානුධම්ම පටිපදාව කියන සෝතාපට්ඨාංග හතර ප්‍රායෝගිකව පසක් කොට දැකගත්ත කෙනෙක් නැහැ. පසක් කොට දැකගත්තා නම් ඒ පුද්ගලයා බුද්ධ ශක්තියට අනුගත වුණා නම් ඒ පුද්ගලයා මගපල් ලබනවා. සෝතාපන්න ඵලයටවත් පත් වෙනවා. මාර්යා ගැන දේශනා මාර්යා කියලා කෙනෙක් ඉන්නවා. බුදුහාමුදුරුවෝ නොඑක් තැන්වල මච්චුමාර බුදුහාමුදුරුවෝ කිව්වා මේ මාර්ය කියලා එක්කෙනෙක් ඉන්නවා. මාර්යා කවුද? නොඑක් වෙසෙන් එන්න පුළුවන්. පුද්ගලයෙක් නෙමෙයි. ඒක සංකල්පයක් පමණයි. මාර්යාව ඔයා දකින්නවා කියන්නේ ඔයාගේ ඔයා දිට්ඨිගත වෙලා. මේ සම්මතයේ තියෙන ආපෝ තේජෝ ආයෝ පඨවි කියන හතර එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර කියන පංචස්කන්ධය ඔය මහත්තයා ණයට අරගෙන තියෙනවා. අරගෙන කූඩුවක් හදලා තියෙනවා. ඔය ණයට ගත්ත ආපෝ තේජෝ ආයෝ පඨවි එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර නාම රූප කොටස් දෙක ඔය මහත්තයාට ඕන විදිහට පවත්න්න බෑ. ඒවා මාර්යාට අයිති දේවල්. ඔය මහත්තයා මරණයට පත් වෙනකොට අර මාර්යාගෙන් ගත්ත දේවල් ආපහු දීලා යන්න. අන්න එක තේරුම් ගත්තොත් අන්නාරා නිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජාන. අන්න මාර්යාව දැක්කා. මාර්යා කියන්නේ කවුද කියලා නිවැරදිව දැක්කා. වචන තියෙනවා. නමුත් වචන වල අට ධර්ම නිරුක්ති පටිසම් විඩා කියලා හතරකුත් තියෙනවා. ප්‍රධාන අප්‍රධාන කව නෙමේ තියෙන්නේ. මේක නිච්චතේ ගැනීම වැරදි අනිච්චං. මේක සුඛතේ ගැනීම වැරදි දුකින් කෙලවෙන. මේක මමත්වයෙන් ගැනීම වැරදි විපරිණාම ධම්ම.
එතකොට ස්වාමීන් වහන්සේ අපාය කියන්නේ පය ගහන්න බැරි තැන. පය පහය. දැන් පහය කියන්නේ හිසට වහලක් තියෙනවා, පය ගහන්න තැනක් තියෙනවා. දැන් අපාය හතර අපායෙම හිසට වහලක් නැහැ, පය ගහන්න තැනක් නැහැ. මිනිස්සුන්ට ගයක් හදාගන්න පුළුවන් වහලයක් තියෙනවා, පය ගහන්න පුළුවන්. ඔය තිරිසන් තතුන්ට පය ගහන්න තැනක් තියෙනවද, ගෙවල් තියෙනවද? නැහැ. පය ගහන්න දෙනෙකුත් නැහැ, වහලෙකුත් නැහැ, මොකක්වත් නැහැ. ඒක නිසා භූතයන්ටත් නැහැ, පෙරේතයන්ටත් නැහැ, නිරේ ඉන්න සත්තුන්ටත් නැහැ, තිරිස් තියෙන සත්තුන්ටත් නැහැ. හතර අපාය තියන්නේ ඒකයි. දැන් මිනිස්සුන්ට ඊට වඩා හුඟක් ඉහළයි. පය ගහන්න තැනකුත් තියෙනවා, හිසට පහයකුත් තියෙනවා, වහලෙකුත් තියෙනවා, ආවරණයකුත් තියෙනවා. පහය අපහය. සබ්බං පහය ගමනීය කියලා වචනයක් තියෙනවා. ගමනීය මොකද්ද ගමනීය? දැන් මේකේ දැන් ඔබ අහලා තියෙන වචනේ තමයි සබ්බම් පහය ගමනීය. ඕකේ දෙපැත්ත තේරුම් ගත්තොත් සබ්බම් අපහය ගමනීය, පහය අපහය. ප්‍රහාණය කළ යුතු සියලු දේ මේ ගමනට උපකාර වන සියලු දේ ප්‍රහාණය කළොත් අන්න සබ්බම් සියලු දේ නිවන. අපහය නම් මේ ප්‍රහාණය කරන්න නැතුව උපාදානය කරගෙන අල්ලගෙන තණ්හාවෙන් කටයුතු කළොත් මේ ගමන යන්න වෙනවා. ගමනීය ගමන කෙලවට කරන්න බෑ කවුද. මේ මාගදී භාෂාවේ නිතරම දෙපැත්ත කල්පනා කරන්න ඕන. ලෝක කියන වචනේ ගත්තොත් ඔක දෙපැත්ත මොකද්ද? ලෝක අලෝක. ලෝක දැනගන්නත් ඕන, අලෝක දැනගන්නත් ඕන. ඒ වගේම ඔබ නිත්‍ය දැනගත්තොත් අනිත්‍ය දැනගන්න ඕන, සුඛ දැනගත්තොත් දුක තේරුම් ගන්න ඕන, අත්ත දැනගත්තොත් අනත්ත තේරුම් ගන්න ඕන. දෙපැත්තම දේවතාවේ තේරුම් ගත්තොත් ත්‍රිපිටි වටේ දකින්න පුළුවන් වෙනවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා, සම්දී නිරෝධ කරගන්න පහසු වෙනවා. මේක මාගදී භාෂාවේ වචන දෙකක් සංකාර. මේක සිංහලට ත්‍රිපිටකයේම පරිවර්තනය කරනකොට සබ්බේ සංඛාරා අනිච්චාති සංස්කාර කියලා පරිවර්තනය කරනවා. හැබැයි සංස්කාර කියලා වචනය සිංහලෙන් තියෙනවා. අර පාර්ලිමේන්තුවේ කතා මන්ත්‍රීවරු කතා කරන දේවල් ඒවා සංස්කරණය කරලා අර ගැසට් එක මොකද්ද පාර්ලිමේන්තු වාර්තා හදන පුද්ගලයා ඒවා එයා සංස්කාර කෙනෙක්. එයා සංකාරණ මේ කරන්නේ සංස්කාරණය. අද වෙනකොට ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේත් ඔය බුද්ධ දේශනාවක ධර්ම පීඨයේත් ඔය ඉස්කෝලවලත් මේ බුද්ධ දේශනාවේ කියපු සංකාර කියන වචන වෙනුවට අද හාමුදුරුවෝ කියන්නේ සංස්කාර. සියලු සංස්කාරයෝ එහෙම කියලා අහලා තියෙනව නේද? නමුත් ඔගේ සංස්කාරණ මේ තියෙන සබ්බේ සංඛාරා. සියලු සංකාර කියන එක තම සබ්බේ සංඛාරා. දැන් සියලු සංස්කාරයෝ කියලා දැන් කියනවා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. වචන තුනම වැරදි. ඔය උත්පාද තිටිබංග කියන එක බුද්ධ දේශනාවේ නෑ. බුද්ධ දේශනාවේ තියෙන්නේ උපාද්‍යති නිර්ජන්ති උපාද වය, උපාද වය විතරයි. දැන් ඔය ත්‍රිපිටකයේ ලිව්වට පස්සේ විසුද්ධි මාර්ගයේ ලියන බුද්ධ ඝෝෂ තමයි මේක බැරදියට උත්පාද තිටි භංග. තිටි කියන්නේ මොකද? පවතිනවා, අල්ල ගන්නවා. දැන් බුදුහාමුදුරුවෝ කිව්වා චජක්ක සූත්‍රයේ මේක පැහැදිලිව කිව්වා මේ තිටි කියන එකක් නෑ, උපාද වය දෙකයි තියෙන්නේ. තේරුණාද? පැවැත්මක් නෑ, පවතින්නේ නෑ, එක මොහොතක්වත් පවතින්නේ නෑ. මේක විපරිණාමයට පත් වෙනවා. විපරිණාමයේ විපරිණාමයේ යථා පරිදි තේරුම් ගත්තොත් මෙතන තිටි කියන එකක් නැහැ, පැවැත්මක් නැහැ, නවත්තන්න බෑ. ඕක මේ විසුද්ධි මාර්ගයෙන් ආපු වැරදි එකක්. ඔය බුද්ධ දේශනාවේ නැති එකක් බුද්ධාගමේ උගන්වනවා. උපාද්‍යති උපාද වය විතරයි තියෙන්නේ. උපාදෝපි වයෝපි පඤ්ඤායති කියලාමයි තියෙන්නේ චතක්ක සූත්‍රයේ. තිටි කතාවක් නැහැ බුද්ධ දේශනාවේ කොහෙවත්. නමුත් විසුද්ධි මාර්ගයෙන් ඔය උපාද තිටි බංග කියලා තුනක් හදාගන්නවා. ආරෝග්‍ය පරමාලාභ කියන ගාථාවේ පරමා සහ පරමං කියන ද පොඩ්ඩක් විග්‍රහ කරන්න. පරමා කිව්වොත් මා කියන්නේ මිදී නිදහස් වෙනවා, පර කියන්නේ වැරද්දේ. පරමං කිව්වොත් ඒක පොඩ්ඩක් ඊට වඩා වෙනස්. නමුත් තියෙන්නේ ආරෝග්‍ය පරමාලාභ. මේක ලාභය දන්නවනේ. ආරෝග්‍ය කියන්නේ මොකද්ද? බැරදි දෙයින් මිදී නිදහස් වුණොත් රෝගවලින් මිදී නිදහස් වෙනවා. 108ක් රෝගවලින් නවානුමක් ආබාධවලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි ආරෝග්‍ය පරමාලාභ. මොකකින්ද මේ නිදහස් වෙනවා? පරමා වැරදි දෙයින් මිදී නිදහස් වෙනවා. රාගයෙන් දේශයෙන් මොහෙන් සම්මා. සම්මා කියන්නේ මොකද? දැන් ඔබ අහලා ඇති ඔය හාමුදුරුවෝ කියනවා නොයෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තියෙන සම්මා අට. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා සති, සම්මා සමාධි කියලා අට. මොකද්ද මේ සම්මා කියන්නේ? මොකද්ද මේ සම්මා කියලා දැන් අද හාමුදුරුවෝ කියන්නේ හොඳ යහපත් නිවැරදි. ඒකද? නැහැ. එහෙනම් මොකද්ද? රාගයෙන් දේශයෙන්
මෝහෙන් මිදී නිදහස්වීම සම්මා. මේක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. මජ්ඣිමා පටිපදා භගවතේ නාභිසම්බුද්ධා කතමේ මජ්ඣිමා සම්මා අට විග්‍රහ කරලා තියෙනවා. රාගෙන් දේසෙන් මෝහෙන් මිදී නිදහස්වීම සම්මා. ඔයක අද හොඳ යහපත් නිවැරදි. අම්දුරෝ කියනවනේ මේ සම්මා කියන්නේ හොඳ යහපත් නිවැරදි කියලා. මේ බලන්න කියනවා මහා චත්තාරීසක සූත්‍රය කියලා මජ්ඣිමනිකාය සූත්‍රයක් තියෙනවා. විසි ආකාරය 40 ආකාරයකින් කියන සූත්‍රය. මේකේ තියෙනවා ලෞකික දස ආකාරයක සම්මා, ලෝකෝත්තර දස ආකාරයක සම්මා. දෙකම තියෙනවා. මිත්‍යා දෘෂ්ටියකුත් තියෙනවා. නිවනට උපකාර වන දැක්මකුත් තියෙනවා. සම්මා ඥාන, සම්මා විමුක්ති මතුවේ. ඉතින් ඒක නිසා සම්මා කියන වචනේ අද වෙන විට මේ සිංහල භාෂාවේ බුද්ධ ආගමේ පාවිච්චි කරන්නේ හොඳ යහපත් නිවැරදි. නමුත් මාගදී භාෂාවේ පැහැදිලිව කිව්වේ රාගයෙන් දේසයෙන් මෝහෙන් මිදින් සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දෙකක්. රාගෙන් දේසයෙන් මෝහෙන් මිදී නිදහස් වීම සම්මා, රාග මුල දේස මුල මෝහ මුල උදුරා නිදහස් වීම සම්බුද්දස්. එතකොට මේ මාගදී භාෂාවේ සං කිව්වේ මොකද්ද? රාගය දේසය මෝහය සමුදය උපදින පැවැත්ම පවත්වාගෙන යන සියලු දේ සං. සම් දකින්න ඕනේ. ධම්මෝ සම්දිට්ඨිකෝ සම්ම දක්ඛාතා. සම්මා දිට්ඨියට පත් වෙන. ඉතින් ඒක නිසා සම් තේරුම් ගත්තේ නැත්නම් සංදේශනාවක් හරියට නොඇහුවොත් ශේෂයෙන්ම සංදේශනා 20 ගණනක් සූත්‍රයේ ඇටියට මේ දේශනා ඇටියට දේශනා කරලා තියෙනවා. අඩුගානේ මේ සංදේශනා පහක්වත් අහන්න. සම් තේරුම් ගන්න ඕනේ. සම් තේරුම් ගත්ත පුද්ගලයෙකුට සංකාර තේරුම් ගන්න පුළුවන්. එතකොට අර සංස්කාර කියන්නේ සංකාර තේරුම් ගත්ත පුද්ගලයෙකුට විසංකාර ගතං චිත්තං. සං විසං කරන්න පුළුවන්. සම් තේරුම් ගත්ත පුද්ගලයෙකුට සංදි විසන්දි කරන්න පුළුවන්. සම් තේරුම් ගත්ත පුද්ගලයෙකුට සමුදය නිරෝධ කරන්න පුළුවන්. සම් තේරුම් ගත්ත පුද්ගලයෙකුට සංවට්ඨ විවට්ඨ කරන්න පුළුවන්. සම් තේරුම් නොගත්ත පුද්ගලයෙකුට සංදි විසන්දි කරන්නත් බෑ, සංකාර විසංකාර කරන්නත් බෑ, සමුදය නිරෝධ කරන්නත් බෑ, සංවට්ඨ විවට්ඨ කරන්නත් බෑ. අවශ්‍යතාවය පළවෙනි මූලිකම මොකද්ද? සංදිට්ඨිකෝ ධම්මෝ සංදිට්ඨිකෝ ස්වාක්කාතෝ භගවතෝ ධම්මෝ සංදිට්ඨිකෝ. මේක අවක්කාත නැහැ, පරක්කාත නැහැ, ස්වාක්කාත. මේ මාගදී භාෂාවේ බුදුහාමුදුරුවෝ කියපු දේවල් වල බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා. නමුත් අද වෙනකොට ස්වාක්කාතෝ භගවතෝ ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒපත්තිකෝපනායිකෝ සම්පූර්ණ වැරදි විදිහට පරිවර්තනය කළා. ඔය කියා දෙනවා ධම්ම පාසල්වල ස්කෝල ළමයින්ට උගන්වනවා පිළිවෙන් වල බෞද්ධ පාලි විශ්වවිද්‍යාල. මගේ අනිත් ප්‍රශ්නේ ස්වාමීනි, ඔබේ ඇහැට දකින දේ රූපනේ. ඔය නිසා ඔය රූපවල ඔය ඇහෙන් දකින ඔය චක්කු රූපවල තියෙනවා රූප කොටසකුත් තියෙනවා, නාම කොටසකුත් තියෙනවා. ඔය ඇහෙන් දකින රූපවල අපි හිතමුකෝ ඔබ රූපයක් දැක්කා කියලා, අපි හිතමුකෝ පොල් ගහක් දැක්කා කියලා. ඔය පොල් ගහේ තියෙන මොකද්ද? රූප කොටස ආපෝ තේජෝ වායෝ පඨවි. ඒවා බාහිර ලෝකේ තියෙන ඒවා. හැබැයි ඔබටත් ඔබ ඇහෙන් දකිනවා. මේකේ නාම කොටස මොකද්ද? ඔබ තුල අර පොල් ගහක් දැකලා දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යදීමේ ඔය රූපේ දැකලා ඔබ තුල වේදනාවක්, ඔබ තුල සංඥාවක්, ඔබ තුල සංකාරයක්, ඔබ තුල විඥානයක් අටගත්තොත් අන්න අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරා නාම කොටස ඔබ තුල උපදිනවා. මෙන්න මේ දෙක රූප කොටසයි නාම කොටසයි දෙක වෙන්කොට නාම රූප පරිච්ඡේද ඥාණයෙන් දකින්න ඕනේ. අන්න ඔබ සමුදය නිරෝධ කරන්න සුදුසු පුද්ගලයෙක් වෙනවා. හේතුඵල ධර්මයට ණය විනයට බහගලපා බලන්න සුදුසු වෙනවා. නාම රූප පරිච්ඡේද ඥානයක් ලබා ගන්න තමයි ඔබ මේ බණ අහන්නේ, මේ ධර්මය අහන්නේ, මේ සුතමේ ඥානය ලබන්නේ. නැතුව ඔය පන්තල් වල ඉගැන්වුවට, ආගමක් ඇදහුවට, වැන්දට, පිටුවට, යද්දට, පැතුවට, සිල් සමාදන් වුණාට, පිරිත් කිව්වට, පිරිත් ඇහුවට, පිරිත් නූල් බැන්දට නාම රූප පරිච්ඡේද ඥානේ බිඳුවක්වත් ශේෂයක්වත් නැහැ. බුද්ධ දේශනාවේ මිනිසෙක් හැටියට ඇහැට එන රූප චක්කු රූප, කනට එන රූප සද්ද රූප, සෝත රූප, නාසයට එන රූප ගන්ධ රූප, දිවට එන රූප ජීවහා රූප, කයට එන පොට්ටබ්බ රූප, මනසට එන රූප ධම්ම රූප. ඔය හයෙන් අමතරව වෙන එකක් නැහැ.
ඔය හයම නාම රූප දෙකම තියෙනවා. නාම කොටස ඔබ තුළ ඇතිවෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර බාහිර ලෝකෙ තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රසෝ. මේක තමයි නාම රූප පරිච්ඡේද ඥාන. මේක තේරුම් ගත්තොත් ඒක මන අහලමයි තේරුම් ගන්න ඕන. අන්න ඔබ යම් ආකාරයක සමුදය නිරෝධ කරන්නට අවශ්‍ය මූලික දැනුමක් ලැබුවා. උපස්සනාවේදී ස්වාමීන් වහන්සේ අනුපස්සනා කියන්නේ මේ අනුසය ප්‍රහාණය කරන්න. උපදින්නට එන අනුසය තමයි ප්‍රහාණය කළේ. අනුසය තුනයිනේ තියෙන්නේ. ප්‍රිය දෙයට ඇලීමෙන් තණ්හා අනුසය, අප්‍රිය දෙයට ගැටීමෙන් පටුගා අනුසය, ප්‍රිය අතර මැන්නොත් අවිද්‍යා අනුසය. අනුපස්සී විහෙරති. වෙන් කළා අත්තරලා අයින් කරන්න ඕන. විහෙරති. වචන තුනක්. එතකොට වි කියන්නේ වැරද්දේ වෙන් කරනවා, අත්තරිනවා, අයින් කරනවා, අස් කරනවා. එතෙන්ද ඉවත් වෙන්නේ රාග දේශ මොහ. තමන්ගේ හිතේ ඇතිවෙන වැරදි දේ රාග දේශ මොහ. ඇලෙන ගතිය, ගැටෙන ගතිය, මුලා වෙන ගතිය අයින් වෙනවා. වෙන්කලේ නැත්නම් ඇලෙන ගතිය වඩා වර්ධනය වෙනවා, ගැටෙන ගතිය වඩා වර්ධනය වෙනවා, මුලා වෙන ගතිය මොහේ වඩා වර්ධනය වෙනවා. එහෙම වුණොත් මලකට තට්ටු තුනක් හැටියට ඒවා මනෝමය කාය තුල තැන්පත් වෙනවා. සයිනාසේ පජානාති කියන එක මොකද්ද? ජානති ජානතෝ කියන්නේ මොකද්ද? පජානාති කියන්නේ ප්‍රජනනය වෙනවා. අලුතෙන් නැවත නැවත ප්‍රජනනය වෙනවා. පජානාති මොකද්ද? රාගයේ දේසේ මොහේ අලුතෙන් නැවත නැවත ජනිත වෙනවා. ජනිත වෙන්නේ නිච්චසේ සුඛසේ අත්තසේ ගැනීම නිසා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං පජානාති. යථාභූත ඥාන දර්ශනය දැක්කොත් අලුතෙන් ප්‍රජනනය වෙන අවස්ථාව අනුසය හැටියට අලුතෙන් ජනිත වෙන දෙක දකින්නවා. දකින්නේ මේ නිච්ච සුඛාත්ත නිසයි මේ දකින්නේ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං ඥානෙන් දැක්කොත් ප්‍රජනනය අලුතෙන් ජනිත වෙන අනුසය ප්‍රහාණය වෙනවා පජානාති. පජානාති කියන වචනේ අනිප්පත්ත මොකද්ද? නප්පජාන. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං නප්පජානාති. ඒ කියන්නේ කවුද? පෘථග්ජන පුද්ගලයා. ප්‍රිය දෙයට ඇලෙන ඒක තණ්හාවෙන් උපාදානය කරගන්න ඒක මමත්වයෙන් ගන්න පුද්ගලයා නප්පජානාති. තමන් තුළ ඇතිවන වෙනස ජනිත වෙන අලුතෙන් අර රාගයේ දේසේ මොහේ උපදින බව නොදන්නා පුද්ගලයා නප්පජානාති. අර රාගයේ දේසේ මොහේ ජනිත වෙන පුද්ගලයා නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං පජානාති. ජනිත වෙන බව දැනගත්ත පුද්ගලයා එකෙන් මිදී නිදහස් වෙනවා. ජනිත වෙන බව තේරුම් නොගත්ත පුද්ගලයා නප්පජානාති. නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං නප්පජානාති. මාර්ගදී භාෂාවේ වචන දෙකක් දෙපැත්ත තියෙනවා. යාම දේව ඥාන මට්ටමේ පටිච්චසමුප්පාද මට්ටම දෙපැත්ත බලන්න ඕන. මහා සතරහතිපට්ඨාන සූත්‍රයේ 21 වරක් නැවත නැඹට අලි අලිත් අවධාරණයෙන් කිව්වා යාව දේව ඥාන මට්ටාය පටිච්චසති මට්ටාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදී. මේ දෙපැත්ත බලන්න ඕන. දෙපැත්ත දෙවතාවේ බැලුවහම තමයි ත්‍රිපරිවර්තේ චතුරාර්ය සත්‍ය පටිසම්පාද ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ පබ්බතය කියන්නේ මොකක්ද? එතකොට නම සීවත කිව්වහම ගල් පවුකටත් පබ්බත කිව්වා. තව ඉතින් මොකක් හරි කන්දකටත් පබ්බත කිව්වා. පබ්බත විහාරය කියලාත් කිව්වා. ගලක් උඩ කන්දක් උඩ හැදුවා. එකත් ඉතින් මාගදී භාෂාවේ වචනයක් පබ්බත පව්ව පබ්බත ගල්කන් නවසීවත පබ්බේ. ඔව් ඒක වෙන එක. නවසීවතිකාය සීවතිකාය කියන්නේ මලකඳකට අපි මේ එකතු කොල්ල හදාගත්ත කූඩුවට සිදුවෙන දේ. ඔය කියන පබ්බත නෙමෙයි වචනේ. පබ්බ කියන එකයි පබ්බත කියන එකයි දෙක. එක වචනයක් ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කරොත් ඒක වෙනස් වෙනවා. රාග දේශ මොහ ඒ ගැන පොඩ්ඩක් වහදා දෙන්න අර තුන. පළවෙනි එක මහත්වේ රාගය. ඇහැට ප්‍රිය මනාප රූපයකට රාගයක් ඇති වෙනවා. රාගයන්නේ මත් වෙනවා. ග කියන්නේ ගැවෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඇහැට රූප රාග. කනට සෝත රාග. නාසයට ගන්ධ රාග. දිවට ජීවා රාග. කයට පොට්ටබ්බ පහස රාග. මනසට ධම්ම රාගය. හයම රාගය. මත් වෙලා චන්ද රාගය. ඔය රාග ඊට පස්සේ වැරදි පැත්තට ගියොත් චන්ද අනිත් පැත්තට යන්නේ. චන්දා දෝසා භයා මෝහා. අනිත් පැත්තට ගියොත් චන්ද විරිය චිත්ත විමංසා. දෙපැත්තම දැනගන්න ඕන. චන්දය තමා ඉච්ඡ කැමැත්ත.
කාගාවද ඇතිවෙන්නේ? තමන්ගේ ඇහෙන් දැක්ක රූපය පිළිබඳව, තමන්ගේ කනට ඇහුණු ශබ්දය පිළිබඳව, තමන්ගේ නාසයට ආපු ගඳ සුගඳ, දිවට ආපු රස, කයට ආපු පහස, මනසට ආපු ධර්ම දෙපැත්තක් තියෙනවා. ඔය දෙපැත්ත දන්නේ නැති පුද්ගලයෝ චන්දා දෝසා භයා මෝහ පැත්තට තමයි යන්නේ. ඔබ බණ අහලා තේරුම් ගත්තොත් ඒක වැරදි බව, ඒකෙ මිදී නිදහසේ යුතු බව, ඔබ චන්ද විරිය චිත්ත විමන්තා අනිත් පැත්තට යන්නේ. හැම කෙනෙකුටම මුල් වෙන්නේ චන්ද. දැන් චන්ද කිව්වහම දැන් අද තියෙනවනේ ජනාධිපතිවරණ මන්ත්‍රී තරඟවල චන්දත්, ඒවත් චන්දම තමයි. ඒක හැබැයි චන්දා දෝසා භයාමෝහ. චන්ද විරිය චිත්ත විමන්සා කියන සතර සම්මප්පදාන පූර්ණ වෙන පැත්ත නෙමෙයි අනිත් පැත්තට යන්නේ. මේ බුදුහාමුදුරුව මේ ඔක්කොම කියා දුන්නා. ඔය දෙපැත්තම කිව්වා. මේ දෝතාවේ තේරුම් ගත්තොත් ඔබ අර පැත්තට ගියොත් වැරදි, මේ පැත්තට ගියොත් හරි. ඒකට සතර සම්මප්පදාන පූර්ණ වෙනවා. සතර ඉද්ධපාද ඔක්කොම මතුවෙනවා. අනිත් පැත්තට ගියොත් ඔක්කොම වැහෙනවා. මලකට තට්ටු වලින් වැහෙනවා. පුතග්ජන අර පොතු තුනෙන් වැහෙනවා. ඒකයි වෙන්නේ. ආචාර්ය ගයිනි රන්සිංහ මහත්මියගේ උපන්දිනය නිමිති කොටගෙන ඇය නමින් පරම්පරාගතව සංසාරගතව එම පවුල්ල නමින් මිය පරලෝගේ මෞඩි මව්පියන් සහෝදර සහෝදරයන් සිල්දනාටත් සීපත් කොට කැපකොට පින් අනුමෝදන් කරලා ගයිනි රන්සිංහ මහත්මියටත් සුභ උපන්දිනයක් වේවා. ධර්ම අවබෝධය ලැබීමෙන් තවත් සුවාසූ දහසක් මිනිසුන්ට මේ ධර්මය අවබෝධ කරගන්නටම ඒ ධර්ම දේශනාත් ඒ දහම් රසයත් උපකාර වේවා, හේතු වාසනා වේවා. ඒ අපේ ආශිර්වාද වලින් යහපතක් වේවා, සිතක් වා ශාන්තියක් වා සුභ උපන්දිනයක් වේවා කියලා ආශිර්වාද කරනවා, අධිෂ්ඨාන කරනවා සූපත්. ඒ වගේම තවත් එක පුද්ගලයෙකුට මට පින් අනුමෝදන් කරන්න වෙලා තියෙනවා. ඔබ කවුරුත් අහලා ඇති වික්‍රමබාහු කරුණාරත්න මහත්මයා අපිත් එක්ක 1963-64 වර්ෂයේ අක්බාර් ශාලාවේ පෙරදිනි විශ්වවිද්‍යාලයේ අපි එකට එකගේ හිටපු අය හැටියට එකටම ජීවත් වුණා අවුරුදු දෙකක්. ඉතින් ඒක නිසා මගේ බොහොම හිතවත් මිත්‍රයෙක් හැටියට හිටපු වික්‍රමබාහු කරුණාරත්න මහත්මයාත් පස්සේ මේ දේශපාලනයට ගිහිල්ලා බොහොම දක්ෂ මහත්මයෙක්. අපි විශ්වවිද්‍යාලයේ ඉන්නකොට එකම ශාලාවේ එකම කාමරවල හිටියේ, එකටම කාල බීලා හිටියේ. ඉතින් ඒ මහත්මයාත් ඊයේ පෙරේදා මිය පරලොව ගියා. අපි සිහිපත් කළා ඒ වික්‍රමබාහු කරුණාරත්න මහත්මයාට. ඒ මිය පරලොව ගිය ඒ හිතවතටත් සසර දුක මිදී නිදහස්වන්නටම ඔබ අප සියලු දෙනාගේ ආශිර්වාදයෙන් අධිෂ්ඨානයෙන් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සසර දුක මිදී නිදහස්වන්නට මේ පින උපකාර වේවා, හේතු වාසනා වේවා. හොඳයි, එහෙනම් දැන් පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාබතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාබතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාබතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති ඉදම් මේ ඥාතීනං තුූ සුකිතා හුන්තු ඥාතය. ඉදම් මේ ඥාතීනං හෝ තුූ සුකිතා හුන්තු ඥා. ඉදං ගෝ ඥාතීනං හෝ තුූ සුකිතා හුන්තු ඥා. ඉමිනාපුඤ්ඤකම්මි මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝ තුූ යාබ නිබ්බාන පත්ති. හොඳයි, ඔබ සිල් දෙනාටම යාපතක් වේවා, සතක් වේවා, ශාන්තියක් වේවා. ධම්මානු ධම්ම පරිපදාවේ ඇතිරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු ආසනා. ඒ වගේම තවත් දැන්වීමක් කරන්න තියෙනවා. අපි ලබන සෙනසුරාදා, අදත් සෙනසුරාදා අගෝස්තු 3 වෙනිදා චන්දේ ජනාධිපතිවරණයේ නොමිනේෂන් දෙන්නට පෙර අගෝස්තු 3 වෙනිදා 3-4-5-7-8-9 දින 8 භාවනා වැඩසටහන පවත්වනවා. ඒ වගේම නොමිනේෂන් දුන්නත් පොයේ දවසට අගෝස්තු මාසයේ 19 කොහෙද අපි ධර්ම දේශනාවක් කරනවා, සමහරවිට 18-19 දෙකේම. ඒ වගේම සැප්තැම්බර් චන්දෙන් ඉස්සෙල්ලා 17-18 ධර්ම දේශනා දෙකක් කරනවා. චන්දය පවත්වන දවස්වල අපි මේ භාවනා වැඩසටහන් පවත්වන්නේ නොමිනේෂන් දුන්නාට පස්සේ චන්දය පවත්වලා ඉවර වෙනකම්. චන්දය පවත්වලා ඉවර වුණාට පස්සේ නැවත ඔක්තෝබර් මාසේ නැවත මහ චන්දයක් පාර්ලිමේන්තු මැතිවරණයක් ආවේ නැත්නම්
ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස තුනේම භාවනා වැඩසටහනේ පවත්වනවා. එක අපි අන්තර්ජාලයට ලබා දෙනවා. ඒ භාවනා වැඩසටහන් දැනටමත් අපි ප්‍රකිද්ධ කළ තියෙනවා. ඒවා තියෙනවා. නමුත් නැවත ආයිත් මහ ඡන්දයක් එනවා නම් ඒ ඡන්දයේ නොමිනේෂන් ගත්ත දවසේ ඉඳන් ඡන්දයේ අවසන් වෙන දවස් දක්වා අපි අපේ කොහොමත් බෙලිහුල්ලේ හෝ ඒ වගේම බැලිපැන්නේ හෝ අපේ වෙන කිසිම තැනක හෝ මේ භාවනා වැඩසටහන් මේ ඡන්දයත් එක්ක සමගාමීව අපි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඡන්ද නොමිනේෂන් ගත්ත දවසේ ඉඳලා ඡන්දය පවත්වා අවසන් වෙන දවස වෙනකම් මොකද අපි සෙනඟ රැස් කරන්නට ලායික රැස් කරන්නට කල්පනා කරන්නේ. ඒක නිසා ඔබ තුල අර ඡන්දා දෝසා භයම්මෝහ ඇති වෙන විදිහේ වැඩ කරෑම ඒ දවස්වල කරන්නටුව ඉන්න ඕනේ. හොඳයි, එහෙනම් අපි අවසන් කරනවා. ඔබට භාවනා වැඩසටහනට සහභාගී වෙන්න කැමති අයට තුන්වෙනිදා එන්න පුළුවන්. තුන්වෙනිදා ඉඳලා නම් ඉඳලා භාවනා වැඩසටහන්.